ඔබල හිතන්නේ මිනිස්සුන්ගේ චිම්පන්සීන්ගේ ජාන සමානතාව ප්‍රතිශතයක් විදිහට කීයක් විතර ඇති කියලා. අපි අද කතා කරමු චිම්පන්සි සහ මිනිස්සු ගැන. අපේ ලක්ෂණවලින් බහුතරයක් තීරණය වෙන්නේ අපේ තියෙන ජානවලින්. අපේ හිසකෙස්වල ස්වභාවය, ඒකේ වර්ණය, සමේ ස්වභාවය, ඒකේ වර්ණය, ඇස්වල වර්ණය, අපේ උස මහත, ඒ විතරක් නෙමෙයි අපේ බුද්ධිමත් බව පවා තීරණය වෙන්නේ ජානවලින්. මේ ජාන පිටලා තියෙන වර්ණ දේහවල මිනිස්සුන්ට වර්ණ දේහ යුගල් 23ක් තියෙනවා. ඔයගොල්ලෝ හිතන්නේ චිම්පන්සි අපිට ජාන සංවිතයෙන් කොච්චර විතර සමාන වෙනව ඇති කියලාද? ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 10%ක්, 20ක්, 30ක්. ඇත්තටම ජාන සංවිතය ගත්තාම චිම්පන්සි අපිට 98.8ක් සමාන වෙනවා. ඒ කියන්නේ චිම්පන්සි සහ මිනිස්සු අතර ජාන වෙනස්කම තියෙන්නේ 1.2%. ඒ කියන්නේ අපේ ජාන සංවිතයේ සිද්ධ වෙච්ච 1.2ක වෙනස නිසායි අපි චිම්පන්සිට වඩා බුද්ධිමත් වෙලා තියෙන්නේ. එතකොට චිම්පන්සි කැලේකට වෙලා අතුරුකිලි උස්සගෙන දඟලද්දී මිනිස්සු ගුවන් යානා හදලා අභ්‍යවකාශයට යන්න තරම් දියුණු තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ 1.2ක ජාන වෙනස නිසා. නිකමට හිතන්න වෙනත් මන්දාකිණියක, වෙනත් ග්‍රහලෝකයක ජීවීන් කොට්ටාසයක් ඉන්නවයි කියලා. අපේ ජාන සංවිතයට වඩා 1.2ක් දියුණු ජාන සංවිතයක් තියෙන. ඒක වෙන්න පුළුවන් දෙයක්නේ. එතකොට ඒගොල්ලන්ගේ බුද්ධි මට්ටම කොයිතරම් ඉහළ බුද්ධි මට්ටමක් වෙයිද? එයාලට අපිව කොයි වගේ පෙනෙයිද? ඇත්තටම එයාලගේ බුද්ධි මට්ටමට සාපේක්ෂව බැලුවාම එයාලට අපිව පෙනේවි චිම්පන්සි වගේ. ඒ කියන්නේ එහෙම ජීවීන් කොට්ටාසයක් හිටියොත් එයාලා අපි ගැන හොයලා බලන්නවත් උත්සාහ කරන එකක් නැහැ. මොකද අපි වුණත් චිම්පන්සියෙක්ගේ බුද්ධි මට්ටම ගැන ලොකුවට බද වෙන්නේ නැහැ. එතකොට මිනිස්සුන්ගේ ඉහළම බුද්ධි මට්ටමක්, ඉහළම IQ එකක් තියෙන මිනිස්සු කරන වැඩ, හඳට යන එක, ගුවන් යානා හදන එක වගේ දේවල් වුණත් එයාලට හරිම ප්‍රාථමික දේවල් විදිහට පෙනේවි. දැන් අපිට වුණත් එහෙමනේ. බුද්ධිමත්ම චිම්පන්සියෙක් වුණත් ඒ කරන වැඩ අපිට හරිම සරල දේවල්. ඒවා අපේ සාමාන්‍යයෙන් එක වසර ළමයෙකුට වුණත් කරන්න පුළුවන්. අපිට ඒ දේවල් වල ලොකු වැදගත්කමක් නැහැ. ඉතින් ඒ ජීවීන්ටත් අපි මේ කරන දේවල් අන්න ඒ වගේ හරිම ප්‍රාථමික දේවල් විදිහට පෙනේවි. නිකන් ඉන්න වෙලාවට ඒ වගේ ජීවිතයකට අපි ගැන මොන වගේ දේවල් හිතෙයිද කියලා කල්පනා කරලා බලන්න.